චීනයේ නිපදවන કૃතිම සූර්යයා ගැන අපි මීට පෙර කතා කළා. ආයෙමත් ඒ ගැන අවධානය යොමු වෙන්නේ ඔවුන්ගේ මේ ව්‍යාපෘතියෙන් අත්කරගත්තු දෙවන්ත ජයග්‍රහණයක් ගැන කියන්න. සූර්ය ශක්තිය કૃතිමව ලබා ගැනීම තමයි චීනයේ මූලික අරමුණ. ඒකට ඔවුන් අතදා බැලීම් සිදු කළේ නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේදී. චීන භෞතික විද්‍යා අකඩමියේ ප්ලාස්මා භෞතික විද්‍යා අංශය තමයි මේකට මූලිකත්වය ගත්තේ. මේ අය මුලින්ම සෙල්සියස් අංශක මිලියන 70කට ආසන්න ප්ලාස්මා ශක්තිය සහිත උෂ්ණත්වයක් විනාඩි 17කට වැඩි කාලයක් ස්ථාවරව පවත්වාගෙන යන්න සමත් වුණා. මේක ලෝක වාර්තාවක්. පරමාණුක ප්‍රතික්‍රියාවක් මගින් තමයි මේ ප්ලාස්මා ශක්තිය නිපදවන්නේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් මේ උෂ්ණත්වය මනිනවා. ඝන, ද්‍රව සහ වායු වලින් පසුවයි ප්ලාස්මාව සකස් වෙන්නේ. වායුවක් රත් කරලා ප්ලාස්මාවක් හදාගන්න පුළුවන්. 2017 දී චීනයට හැකි වුණේ මේ පරීක්ෂණ යොදාගෙන තප්පර 101ක කාලයක් ශක්තිය නිපදවන්න. හැබැයි ඔවුන්ගේ අලුත්ම ජයග්‍රහණය තමයි තප්පර 403ක කාලයක් ස්ථාවර විදිහට ශක්ති ප්‍රබවයක් බිහි කරන්න හැකිවීම. ටොකෝමැක් කියලා හඳුන්වන මේ පරීක්ෂණාත්මක සුපිරි සන්නායකය, එහෙම නැත්නම් චීන કૃතිම සූර්යයා අලුත් පියවරක් සටහන් කළා. මේක විලයන ප්‍රතික්‍රියාකාරක සංවර්ධනය කිරීමේ ප්‍රධාන පියවරක්. චීන විද්‍යා අකඩමිය යටතේ ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතියේ අවසාන ඉලක්කය වෙන්නේ පිරිසිදු බලශක්ති ප්‍රවාහයක් සැපයීම. එහෙම නැත්නම් සූර්යයා වගේ න්‍යෂ්ටික බලශක්ති ක්‍රමවේදයක් නිර්මාණය කිරීම. මේ કૃතිම සූර්යයා නිර්මාණය කරද්දී ඉන්ධන විදිහට යොදාගන්නේ හයිඩ්‍රජන් සහ ඩියුටීරියම්. මේක වෙන්නේ සූර්යාගේ ස්වාභාවික ප්‍රතික්‍රියාව ප්‍රතිනිර්මාණය කිරීම. දැන් මේ ඩියුටීරියම් ලබාගන්නේ මුහුදු ජලයෙන්. මුහුදු ජලයේ ලීටරයක ඇති ඩියුටීරියම් විලයන ප්‍රතික්‍රියාව මගින් පෙට්‍රල් ලීටර 300කට සමාන ශක්ති ප්‍රමාණයක් නිපදවා ගන්න පුළුවන්. ඒ අනුව මේ કૃතිම සූර්යාගෙන් ලැබෙන්නේ පරිසර හිතකාමී පිරිසිදු බලශක්තිය. මේ පරීක්ෂණ වලින් අනාගත විලයන බලාගාරවල බලශක්ති උත්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු කරලා පිරිවැය අඩු කරන්න පහසුකම් ලැබෙනවා. සීමිත සැපයීමක් වගේම විශාල පරිසරක බලපෑමක් තියෙන ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු වැනි පොසිල ඉන්ධන වෙනුවට કૃතිම සූර්යයා මගින් පිරිසිදු බලශක්තිය ලබා ගන්න පුළුවන්. 2006 වසරේ ඉඳලා මූලික මට්ටමින් ආරම්භ වෙච්ච මේ වැඩසටහන මගින් චීන වගේම ජාත්‍යන්තර විද්‍යාඥයන්ටත් පර්යේෂණවලට විවෘත වේදිකාවක් හදලා දීලා තියෙනවා. චීනයේ දැනටමත් මීළඟ පරම්පරාවේ કૃතිම සූර්යයා ලෙස සැලකෙන අනාගත චයිනා ෆියුෂන් ඉංජිනේරු පරීක්ෂණ ප්‍රතික්‍රියාකාරකයේ සැලසුම හදලා ඉවරයි. මේ ව්‍යාපෘතිය ඩොනට් හැඩේන් සමන්විත ප්‍රතික්‍රියාකාරක කුටියක් වන අතර රත් වූ ප්ලාස්මා බලවත් චුම්බක ක්ෂේත්‍රයක් සමග එක්වන අවස්ථාවක්. මේ සූර්යයා නිර්මාණය කිරීමේ අරමුණ වෙන්නේ ආලෝකය, එහෙම නැත්නම් තාපය ලබා ගැනීම නෙමෙයි. මේකේ සිදුවෙන්නේ අති විශාල පිරිසිදු බලශක්තියක් ලබා ගැනීම. કૃතිම සූර්යයා කියලා කියන්නේ මේ බලශක්ති උත්පාදන ක්‍රියාවලිය සූර්යාගේ ක්‍රමවේද අනුගමනය කරන නිසා. මේකේ තවත් විශේෂත්වයක් තමයි විකිරණශීලී අපද්‍රව්‍ය ඉතිරි නොකිරීම. චීනයේ නිර්මාණය කරන්නේ ලොව විශාලතම કૃතිම සූර්යයා. මෙය ලෝකයේ විශාලතම වගේම වැදගත්ම විද්‍යාත්මක පරීක්ෂණ ව්‍යාපෘතියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. චීන රජය මගින් විද්‍යා තාක්ෂණ යටිතල පහසුකම් ඉහළ නන්වන්න ප්‍රධාන ස්ථානයක් ලබා දීලා තියෙනවා. ඒකේ එක ව්‍යාපෘතියක් තමයි કૃතිම සූර්යයා කියන්නේ. මේ වැඩසටහනේ තවත් ප්‍රතිඵලයක් තමයි මානව වර්ගයාගේ න්‍යෂ්ටික විලයන බලශක්ති ප්‍රබවයන් භාවිත කිරීමේ අරමුණ තවදුරටත් සාර්ථක වීම. මේ ක්‍රියාවලින් සිදුවන්නේ පරිසර හිතකාමී වැඩපිළිවෙලක්. බලශක්ති සැලසුම් වල ප්‍රධාන භූමිකාවක් ඉටු කරන්න න්‍යෂ්ටික බලය යොදා ගැනීම තමයි චීනයේ මූලික සැලසුමක් වෙන්නේ. 2050 වෙද්දී වාණිජ බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් ඉලක්ක වැඩසටහන් කීපයක් සම්පූර්ණ වෙනවා. ඒ අනුව 2035 වෙද්දී
ඔවුන් පර්යේෂණාත්මක ප්‍රතික්‍රියාකාරකයක් වගේම කාර්මික මූලාකෘතියක් නිම කරන්න කටයුතු යොදලා තියෙන්නේ. මේ නිසාම චීනයට දිගුකාලීන න්‍යෂ්ටික උත්පාදන වැඩසටහන් අවශ්‍ය වෙනවා. සෙල්සියස් අංශක මිලියන 200ට වඩා උණුසුම් ප්ලාස්මා ශක්තියක් නිපදවීමත් මේ ව්‍යාපෘතිය යටතේ සිදුවනවා. වර්තමාන ලෝකයේ තුල ශක්තිය ලබාගත හැකි හොඳම ක්‍රමයක් විදිහට තමයි න්‍යෂ්ටික විලයනය පෙන්වා දෙන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය විදිහට ඩියුටීරියම් සාගරයේ විශාල වශයෙන් තියෙනවා. මේ නිපදවීම අතිශයින් පරිසර හිතකාමී වන බවත් පෙන්වා දෙන්න පුළුවන්. ටොන් 400ක් විතර බර මෙවැනි උපකරණයක් තනිවම නිර්මාණය කළ පළමු රට වන්නේ චීනයයි. චීනයේ මේ කෘතිම සූර්යයාගේ ව්‍යාපෘතිය 2022 වසරේ ජනවාරි මාසයේදී තවත් සාර්ථකත්වයක් අත්කරගත්තා. ඒ තමයි සෙල්සියස් අංශක මිලියන 70ක උෂ්ණත්වයක් පවත්වාගෙන යාම. ඔවුන් මේ වෙද්දී සුපර් අයි මේඩ් කියලා හඳුන්වන අලුත්ම ප්ලාස්මා මෙහෙයුම් දර්ශකයක් පර්යේෂණාත්මක සුපිරි සන්නායකයක් අනුව හඳුන්වා දීලා තියෙනවා. ලෝකයේ පුරා පර්යේෂකයන් වසර 70කට වැඩි කාලයක ඉඳලා මේ වගේ දේවල් ගැන අත්අදා බැලීම් කළා. අහිතකර ක්‍රමවේද වෙනුවට හිතකර ක්‍රමවේද හඳුනා ගැනීම තමයි අරමුණ වුණේ. ඒ සංදිස්ථානයේ තමයි චීනය දැන් පහු කරලා තියෙන්නේ. චීනයේ මේ වෙද්දී ප්‍රංශයේ ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර තාප න්‍යෂ්ටික පර්යේෂණාත්මක ප්‍රතික්‍රියාකාරකයේ සමාජිකයේ මේ કૃතිම සූර්යයා වගේ ව්‍යාපෘති මගින් හඳුන්වා දෙන විලයන ශක්තිය මානව වර්ගයාගේ අනාගත අවශ්‍යතා වෙනුවෙන් වන ප්‍රබල විසඳුමක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. දැන් චීනයේ මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්නේ ඔවුන්ගේ බලශක්ති උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමෙන්. ඒකෙන් චීනයට තමන්ගේම න්‍යෂ්ටික විලයන මධ්‍යස්ථානයක් ඇති කරන්න පුළුවන්. මෙහි අවසාන ඉලක්කය වෙන්නේ අසීමිත පිරිසිදු බලශක්ති ප්‍රබවයක් නිර්මාණය කර ගැනීම.